අපේ රටේ ජනප්‍රිය වගේම දක්ෂ නිළියක් පසුගියදා යුගදිවියට පිවිසුණා. ඇය තමයි තිසුරු ජුවනිකා. ජනප්‍රිය නෙළි සුසන්තා චන්ද්‍රමාලිගේ එකම දියණිය වූ තිසුරුගේ විවාහය අති උත්කර්ෂවත් අන්දමට පැවැත්වුණේ පසුගිය 19 වනදා ඒ ජයික් හිල්ටන් හෝටලයේදී. දෙවැනි ගමනේ උත්සවය 21 වනදා පැවැත්වුණා. තලවතුකොට ග්‍රෑන්ඩ් මොනාට් හෝටලයේදී සිදු වුණා. පවුලේ එකම දරුවා විදිහට අම්මගේ තාත්තගේ තුරලි හැතුණු තිසුරි අලුත් ජීවිතයක් හොයාගෙන යද්දී ඇගේ දෙමව්පියන් වන සුසන්තා හා කුමරුගේ දෑස් නලියමුණේ තිබුණේ. ඒ සතුටයි දුකයි දෙකම මිසු වූ කඳුලින්. දියණිකේ ජීවිතයේ වැදගත්ම දවස වෙනුවෙන් සතුටු වන අතර ඇය තම කැදැල්ල හැර වෙනත් කැදැල්ලකට පියමන් කිරීමේ දුකත් ඒ දෙදෙනා සමසේ විදදරාගත්තා. ඒ කෙසේ වෙතත් කාර්යබහුලකම අතරෙම දෙදෙනා ප්‍රත්‍යන්ත පුවත්පතකට මේ විදිහට කතා කරලා තිබුණා. මුලින්ම අපි කැමති තිසුරුගේ ආදරණීය සැමියාගේ විස්තර ටිකක් දැනගන්න. එයා සුරාජ් වීරසිංහ. එයා නාවික නිලධාරියෙක්. කොට්ටාවේ තමයි පදිංචිය. තිසුරු විවාහ වෙලා කොට්ටාවේ තියෙන සුරාජ්ගේ නිවසට පදිංචියට යනවා. සුරාජ්ගේ තාත්තත් නාවික ශේෂ්ත්‍රේ. ඒ හින්දා නාවික නිලධාරියෙකු වන කුමරුගේ සහ සුරාජ්ගේ තාත්තා මිතුරන්. මේ හින්දම මේ පවුල් දෙක අතර සමීප හිතවත්කමක් කාලෙක ඉඳන් තිබිලා තියෙනවා. සුරාජ් කියන්නේ තිසුරුගේ හොඳම යාළුවා. පුංචි කාලේ එකට සෙල්ලම් කරපු සුරාජ් හා තිසුරු කාලයත් එක්ක තාරුණ්‍යට එද්දී ආදරවන්තයන් බවට පත් වුණා. දැන් ඒ ආදර කතාවට අවුරුදු 4-5ක් විතර ඇති. අපට ඒ සම්බන්ධයෙන් විරුද්ධ වෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. දුවට ගැළපෙනම කෙනා තමයි සුරාජ්. ඒ හින්දා දෙපාර්ශ්වයේ අය මේ සම්බන්ධයට ආශිර්වාද කරා. සුසන්තායි තිසුරි දෙන්නම ජනප්‍රිය නිළියෝ දෙන්නේ. ඒ හින්දම කලාලෝකයේ විශාල පිරිසක් මේ මංගල්‍යයට ඇවිදින් සිටියා. විවාහයෙන් පස්සේ තිසුරි රංගනයට සමුගනීවිද. ඒ අය කැමති හැමදාමත් තිසුරු රංගනය තුළ ඉන්නවා දකින්න. ඒත් ඉතින් යුගදිවියට පිවිසෙන බොහෝ නිළියන්ට ඔවුන්ගේ සැමියන් විසින් රංගනයට තහංචි පැනවීම හින්දා බොහෝ දෙනෙක් රංගනයෙන් සමුගන්නවා. හැබැයි ඉතින් තිසුරි නම් බොහොම වාසනාවන්ත නිළියක්. ඇගේ සැමියා තිසුරුගේ රසිකයෙක්. සුරාජ් කිසිම විරෝධතාවයක් නැහැ රඟපානවට. ඒ හින්දම තිසුරි දිගටම රඟපානවා. අනික ඉතින් හැමදාමත් තිසුරු රඟපෑවේ තෝරාගත් නිර්මාණ විතරයිනේ. ඉදිරියටත් ඒ තත්ත්වය ඒ විදිහටම තිබෙයි. යුගදිවියට පිවිසුණු සුරාජ් තහ තිසුරිට අපි අලුත් ජීවිතයට සුබ පතමු. යාළුවනේ, ඔයාලා තවම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද? එහෙනම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.